පහුගිය සතියේ ආරම්භ කළ වීඩියෝ සීරීස් එකේ දෙවන කොටස තමයි අද අරගෙන යන්නේ. ඔබ දන්නවා බදාදා දිනේදී ඔබගේ මනෝවිද්‍යාව උපදේශනය පිළිබඳ දැනුම පුළුල් කරන්න වීඩියෝයක් අරගෙන එනවා කියලා. ඉතින් ගිය සතියේදී එහි පළ කළ පළවෙනි කොටසට ඉතා හොඳ ප්‍රතිචාර තිබුණා. අධ්‍යාපනයේ ලබන මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්න බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. ඒ වීඩියෝ සීරීස් එක දිගටම කරගෙන යන්න. ඒ වගේම මට පෞද්ගලිකව මැසේජ් පවා යොමු කරපු අවස්ථා තිබුණා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ඒ සෑම කමෙන්ට් එකකටම සහ මැසේජ් එකකටම. ඉතින් අපි දිගටම කරගෙන යමු මේ වැඩේ මනෝවිද්‍යාව උපදේශනය ගැන. න්‍යායාත්මක සරල දැනුමක්. මේ වීඩියෝ පෙළෙන් මම ඔබට අරගෙන එනවා. මම එදත් මතක් කළා මේ වීඩියෝ පෙළ බලලා ඔබට මනෝ උපදේශකවරයෙක් වීමේ හැකියාව නැහැ. නමුත් ඔබේ දැනුම පුළුල් කරගන්නට පුළුවනි. ඒ වගේම තමා ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට ඉගෙනීමට සහායක් ලබා ගන්න පුළුවනි. ඒ වගේම තමා මනෝවිද්‍යාව උපදේශනය ගැන හදාරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට මේ මොන වගේ ශාස්ත්‍රයක්ද කියන සරල දැනුම ලබා ගැනීමේ හැකියාවත් මේ වීඩියෝ පෙළෙන් ලැබෙනවා. ඉතින් මේ ආයේෂා සඳගිරි YouTube channel අද එකතු වෙන්නේ ඔබ මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ න්‍යායාත්මක කරුණු බෙදා ගැනීමේ දෙවන වීඩියෝ එකත් එක්කලා. channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම comment එකක් දාන්නත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ thumbnail එකේ දකින්නට ඇති. අද කතා කරන්නේ අසාමාන්‍ය මනෝවිද්‍යාව පිළිබඳව. ගිය සතියේ වීඩියෝ එකේ මම කතා කළා සාමාන්‍ය මනෝවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. අද description box එකට මම දාන්නම් එකේ link එක. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එතකොට ඔබේ දැනුම ඉතා හොඳින් ගොඩනගා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. අසාමාන්‍ය මනෝවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හැසිරෙන විදිහ විවිධ අවස්ථාවලදී වෙනස් වෙනවා අපි දකිනවා. සාමාන්‍ය මිනිසෙක් විදිහට නෙමෙයි යම් පුද්ගලයෙක් හැසිරෙන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි අපිට අසාමාන්‍ය මනෝවිද්‍යාව අවශ්‍ය වෙන්නේ. ඒ අනුව පුද්ගලයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේදී ඇතිවන අක්‍රමිකතා, ඊට බලපාන හේතු සහ ඊට අවශ්‍ය වෙන ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයට. එතකොට මේකෙදී අපි සාමාන්‍ය පුද්ගලයා වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන්නේ කොහොමද? ඇයි? ඒකට හේතු මොනවද? මේ කියන කාරණා ටික මේ මනෝවිද්‍යා ශාස්ත්‍රය ඇතුළේදී අපි හදාරනවා. මෙතන පොඩි විවාදාත්මක කතාවක් තියෙනවා. සාමාන්‍ය සහ අසාමාන්‍ය බව අපි කොහොමද හඳුනගන්නේ? මොන නිර්ණායක වලට අනුවද හඳුනගන්නේ? සංස්කෘතියෙන් සංස්කෘතියට, පුද්ගලයාගෙන් පුද්ගලයාට, ස්ත්‍රී පුරුෂ භාවය අනුව අපි හැසිරෙන විදිය වෙනස් වෙනවනේ. එතකොට කෝකද සාමාන්‍ය, කෝකද අසාමාන්‍ය? මං ශ්‍රී ලංකාවේදී හැසිරෙන විදිහ වෙන රටකට ගියම අසාමාන්‍ය වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන්ට ඒක අසාමාන්‍ය ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම අතින් කෑම කනවා. මම බත් කන්නේ අතින් අනලා, මාළු පිණි ව්‍යංජන එකට අනලා රස කරලා අපි කෑම කනවා. හැබැයි මේක පිටරටියෙක් දැක්කහම, ඇමරිකාවේ කෙනෙක් දැක්කහම මේ අනලා කන එක යට අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. ඒක යට අසාමාන්‍ය ක්‍රියාවක් වෙන්න පුළුවන්. එතකොට මේ සාමාන්‍ය බව අසාමාන්‍ය බවෙන් අපි වෙන් කරලා අඳුනගන්නේ කොහොමද? මේ කාරණාව අසාමාන්‍ය මනෝවිද්‍යාවේදී කතා කරනවා. කොහොමද අපි පුද්ගලයාගේ හැසිරීම අසාමාන්‍යයි කියලා අඳුනගන්නේ? ඒකට පොඩි කැටගරි කිහිපයක් තියෙනවා, නිර්ණායක කිහිපයක් තියෙනවා. යම් පුද්ගලයෙක් සමාජය විසින් පිළිගත් හොඳ නරක පිළිගන්නේ නැත්තම්, ඒ සමාජය විසින් පිළිගත් හොඳ සහ නරක දෙකක් තියෙනවා, ඒ දෙක පිළිගන්නේ නැත්තම් ඔන්න අසාමාන්‍යයි. ඒ වගේම තමයි අවත් අයකට හානි කරන දෙයක්, ඒක හානිදායකයි කියලා පිළිගන්නේ නැත්තම්, සියලුම දේ සඳහා විරෝධී ආකල්ප දක්වනවා නම් හැමෝම එකඟ වෙන දෙයට එයා විරුද්ධ වෙනවා. යථාර්ථයට ගරු කරන්නේ නැත්තම්, හිංසාකාරී ක්‍රියාවලට පෙළඹෙනවා නම්, මනා පෞරුෂයක් නොමැතිනම්, තම කටයුතු සාර්ථක නොවනවා නම්, ඒ වගේම අපගාමී චර්යා තියෙනවා නම්, දුසමහිත චර්යා තියෙනවා නම්, මෙන්න මේ කාරණා ටික තියෙනකොට අපි කියනවා ඒ පුද්ගලයාගේ හැසිරීම අසාමාන්‍යයි. එයා සාමාන්‍ය තත්ත්වෙ නෙවෙයි කියලා. මේ විදිහට අසාමාන්‍ය චර්යාවත් එක්කලා අපි අද මානසික අක්‍රමිකතා හඳුනගන්නවා. ඒ අනුව මානසික අක්‍රමිකතාත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. සයිකෝසීය, නියුරෝසීය සහ මනෝකායික අක්‍රමිකතා කියලා. මේ මානසික අක්‍රමිකතා පිළිබඳව දීර්ඝ වශයෙන් අපි ඉතිරි වීඩියෝ වලදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන කතා කරනකොට මිනිසුන් අසාමාන්‍ය විදිහට හැසිරෙන්නේ ඇයි?
හැසිරෙන්නේ මොන හේතු නිසාද කියන කාරණාව ප්‍රශ්නයක් බවට පත් වුණා. මේ ප්‍රශ්නයක් බවට පත් වෙනකොට ඒක වෙනුවෙන් විවිධ දේවල් විවිධ ක්‍රියාමාර්ග ගත්ත බව අපිට ඉතිහාසයෙන් මුණ ගැහෙනවා. ආරම්භයේදීම මානසික අක්‍රමිකතා ඇති වෙනකොට අක්‍රමිකතා කියලත් නෙමෙයි මිනිසු අසාමාන්‍ය විදිහට හැසිරෙනකොට සාමාන්‍ය නොවන ගති ලක්ෂණ පළ කරනකොට සමාජ විරෝධී චර්යා මෙහෙවනකොට පුද්ගලයන් හිතන පටන් ගත්තා. මේක භූත බලවේගයක්. මේක අද්භූත බලවේගයක්. මොකක් හරි නොපෙනෙන දෙයක ප්‍රතිඵලයක් නිසා මිනිස්සු මෙම හැසිරෙනවා කියලා. මිනිසුන්ගේ අසාමාන්‍ය චර්ය ඇති වෙන්නේ අද්භූත ප්‍රතිඵලයක හේතුවක් නිසා. අද්භූත බලවේගයක් නිසා කියන කාරණාව. මේ නිසා විවිධ යාග හෝම කටයුතු විවිධ පුද පූජා වතාවත් වගේ දේවල් ඒ සමාජය තුළදී අපිට දකින්නට ලැබුණා. ඉතින් ඒ සමාජෙ නෙමෙයි ඒකේ අවශේෂ කොටස් අද වෙනකොට අපේ සමාජය තුළත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ දේවල් නිෂේධනාත්මකව බැහැර කිරීම කෙසේ වෙතත් ඒවා සංස්කෘතිකම වශයෙන් දීර්ඝ කාලිනව පැවතිලා තියෙනවා. ඒ කාලෙදිත් මේ කාරණාව මේ විදිහටම සිද්ධ වුණා. ග්‍රීසිය වගේ රටවල් ඇතුළේදී අපිට පේන්න පටන් ගන්නවා ඉතිහාසයේ පිරික්සනකොට භූතයේ අද්භූත කෙනෙක් මොළයට රිංගීම නිසා මේ වගේ අසාමාන්‍ය හැසිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ භූතයා මොළයෙන් අයින් කරන්න ඕනේ කියලා හිතලා යාලා හිස්කබල සිදුරු කරලා තියෙනවා. හිස්කබල සිදුරු කිරීම ප්‍රතිකර්මයක් හැටියට කරලා තියෙනවා. මේ ප්‍රතිකර්මයක් හැටියට කරාට පස්සේ යාලා විශ්වාස කරලා තිනවා මේ අද්භූත බලවේගය ඒ සිදුරෙන් එළියට යනවා. එතකොට මේ පුද්ගලය සුවපත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. මේකට සාක්ෂිත් අද වෙනකොට හම්බෙලා තියෙනවා සිදුරු වෙච්ච හිස්කබල් සහිත ඇටසැකිලි හිස්කබල් මේ වෙනකොට පරේක්ෂණවලදී හමු වෙලා තියෙනවා. මේක විශ්වාසයක් අසාමාන්‍ය චර්යාවන් පිළිබඳව. මේ කාරණාව ටිකක් දුරට යනකොට වෙනස් වීම අපිට ඉතිහාසය ඇතුලේ දකින්නට පුළුවන්. මේ සියලු මත ඛණ්ඩනය කරමින් හිපොක්‍රටිස් කියන පටන් ගත්තා. මිනිසුන්ගේ අසාමාන්‍ය හැසිරීම් සිද්ධ වෙන්නේ වාතය, පිත, සෙම වගේ දේවල් විවිධාකාරයේ හැසිරීම නිසා, මිනිස් ශරීරයේම ඇතිවන වෙනස්කම් නිසා. වාතය, පිත, සෙම වගේ දේවල් වල ඇතිවන වෙනස්කම් විකෘති වීම නිසා තමයි මිනිසුන්ගේ මේ මානසික රෝග තත්ත්ව ඇති වෙන්නේ කියලා. ඒ විතරක් නෙමේ හිපොක්‍රටිස් මෙලෙන්කෝලියා වගේ මානසික රෝගවලට විවිධ නම් පවා ඇතුළත් කිරීම ඒ කාලයේදී අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම තමා පුද්ගලයාව සැහැල්ලු බවට පත් කිරීම, පෝෂදායී ආහාර වේලකට යොමු කිරීම, විනෝද බවට යොමු කිරීම වගේ දේවල් වලින් පුද්ගලයාව මේ රෝග තත්ත්වලින් සුවපත් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ ප්‍රතිකාර වලට පවා යොමු වීම අතීතයේ පිරික්සනකොට අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. අසාමාන්‍ය මනෝවිද්‍යාවේ පූරෝගාමියෙක් හැටියට ඇන්ටන් මෙස්මර් කියන විද්‍යාඥයා හඳුන්වීමේ හැකියාව තියෙනවා. එතුමා විසින් මෝහණය කියන ප්‍රතිකාර ක්‍රමයෙන් සමගින් පුද්ගලයන් සුවපත් කිරීමේ හැකියාව ඇති බවට සොයාගෙන තියෙනවා විතරක් නෙමෙයි හිස්ටීරියා වගේ මානසික රෝග මෝහණයෙන් සුවපත් කිරීම පවා ඔහු විසින් සිද්ධ කරලා තියෙනවා. මම පෙර වීඩියෝ එකෙදිත් කිව්වා මනෝවිද්‍යාව කියලා කියන්නේ හරිම ජනප්‍රිය විද්‍යාවක් සහ වැඩි වශයෙන් පුද්ගලයන් සොයන අධ්‍යයනය කරන්නට පෙළඹෙන විද්‍යාවක් විදියට සලකන්නට පුළුවන් කියලා. මේ වගේම අතීතයේ ඇතුළෙදිත් මේ පිළිබඳව තියෙන ප්‍රවණතාවය වැඩි වුණා. ඒ ගැන තියෙන උනන්දුව වැඩි වුණා. මේ නිසා අපිට අතීතය ගැන විමසිලිමත් වෙනකොට ගොඩාක් විද්‍යාඥයන් මේ පිළිබඳව හොයාගෙන පරීක්ෂණ කරගෙන තමන්ගේ න්‍යායන් මතවාද මේ තුළට ගෙනාප බව අපිට පේනට පටන් ගන්නවා. මේකෙදි අපිට අතීතය ඇතුළේදී විශේෂයෙන් පේන චරිතයක් තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ. මනෝවිද්‍යාවේ පියා හැටියටත් සලකනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔහු විසින් පුද්ගලයාගේ හැසිරීම සිද්ධ වෙන්නේ පුද්ගලයා අක්‍රමිකතාවලට ලක් වෙන්නේ මනස ප්‍රධාන කොටගෙනයි කියන මතවාදය මේ තුළට අරගෙන ආවා. ඒ විතරක් නෙමෙයි මේ මතවාදය ඇතුළේදී මනසේ විවිධ කොටස්, ඒ අනුව පුද්ගලයාගේ පෞරුෂය ගොඩනැගෙන ආකාර, ඒ විතරක් නෙමෙයි පුද්ගලයාගේ පෞරුෂයත් එක්කලා එක් එක් කාලවලදී අවශ්‍ය විය යුතු, ඉටු විය යුතු අවශ්‍යතා ඉටු නොවුනහම වැඩිවියට පැමිණුනහම පුද්ගල අක්‍රමිකතාවයන් වලට ගොදුරු වෙන්නේ කොහොමද කියන කාරණාවත් ඉතා හොඳින් විග්‍රහ කරන්න පටන් ගත්තා. මේ ආකාරයෙන් මනෝවිද්‍යාව ක්‍රමයෙන් දියුණු වීමත් සමගම මේකට තව තවත් මතවාද
තව තවත් මනෝවිද්‍යාඥයන් විසින් ගේන්නට පටන් ගත්තා. අසාමාන්‍ය මනෝවිද්‍යාව ඇතුළේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ අපිට තවත් මුණ ගැහෙනවා ඒ සඳහා අසීමිත වෙහෙසක් දරපු කැපවීමක් කරපු ඒ වෙනුවෙන් ඉතා හොඳින් පර්යේෂණ කරලා යම් යම් නිගමනවලට ආපු න්‍යායන් බිහි කරන ලද පුද්ගලයන්. ඉවාන් පැවුලෝ, වොට්සන්, ගෙස්ටෝල්ඩ් මේ වගේ මනෝවිද්‍යාඥයන්ට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා විතරක් නෙමේ ඔවුන්ගේ මතවාදත් අද වෙනකොටත් අපිට සමාජය ඇතුළේදී මනෝවිද්‍යාවට උපදේශණයට අතිශයින් වැදගත් වෙලා තියෙනවා. ඉතින් අසාමාන්‍ය මනෝවිද්‍යාව මේ ආකාරයෙන් ගලාගෙන ආව පුද්ගලයාගේ අසාමාන්‍ය හැසිරීමට හේතු සහ ඒකට ඇති ප්‍රතිකාර ක්‍රම සොයන්නට මේ විද්‍යාව බිහි වුණා. ඒ අනුව අද වෙනකොට පුද්ගලයා සුවපත් කිරීමේ හැකියාවත් මේ අසාමාන්‍ය මනෝවිද්‍යාවේදී ඇති වුණ සොයා ගැනීම නිසා අපිට ලැබිලා තියෙනවා. ඉතින් අසාමාන්‍ය මනෝවිද්‍යාව කියන්නේ මෙන්න මේ කාරණාව, මේක අතිශය සරල පැහැදිලි කිරීමක්. ඉතින් ඔබට මේ පිළිබඳව තියෙන අදහස්, ඒ වගේම ඉදිරි වීඩියෝක් පිළිබඳව ඔබට තියෙන අදහස් කමෙන්ට් එකකින් ඇතුළත් කරන්නට කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අද වීඩියෝ එකෙන් සමුගන්නම්. බොහොමත්ම ස්තුතියි.